ඒ නිසා මම කල්පනා කරා මොකක් හරි දෙයක් මේ කියන්නේ Tamanට කීයක් හරි දැන් අවුරුදු 16ක් 17ක් කියන්නේ gedarin yapenota වැඩි අයියේ Tamanට කීයක් හරි හොයාගෙන gedara ayitat ඒක හයියක් වෙන්න තියෙනවනම් ඒකේ වටිනාකම වැඩිනේ. ඔව්. ඒ නිසා තමයි මම කල්පනා කරලා මේ වගේ අදහසකට ආවේ. මෙහෙමයි මම තඹුත් ඒගමට දුන්නේ. එතකොට මගේ ඔක්කොම තිබ්බා 2890ක් කිලෝ. ඔව් කිලෝ. පටන් කරනකොට කිලෝ එකට කී කොච්චර විතර ප්‍රමාණයක් හම්බ වෙනවද? කලින් නම් තඹුත් ඒගමෙන් මට 45 ගානේ දුන්නේ. දැන් මෙහෙ රුවන් සර් මට 50 ගානේක හදලා දෙනවා කිව්වා. දැන් ගොඩක් අය මේ රස්සාව අතාරිනවා. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙනවා පළවෙනි මාසෙම අර වගේ ගානකට යන්න. ගොඩක් වෙලාවට ඒක වැරදි. මොකද පුළුවන් තරම් දැන් අපි හැමෝටම තේරෙන දෙයක් මේක වට දෙක තුනක් යන්න ඕනේ අපේ ලාභෙන්න කියලා. එතකොට අර පළවෙනි පාරෙන්ම එයා මනසෙන් වැටෙනවා නම් එතනින් එහාට යට එක කරන්න හිතෙන්නේ නැහැ. ලක්ෂයට එහා ලාභ ගන්න පුළුවන් කියලා මං හිතනවා. අනිවාර්යෙන් බැරි වෙන එකක් නැහැ. ඇත්තටම පේන්නේ නැති වෙලත් මම මේ වගේ දෙයක් කරා නම් දැන් මගේ වයසට වඩා වයසින් වැඩි අය නිකන් කාලේ කනකොට අපි ඇත්තටම මේ වෙලාවේ හැටියට බලන්න ඕනේ අපි කොහොම හරි ඒ කියන්නේ රටක් දියුණු වෙන දේවල් නේ මේවා. ඇත්තටම මම නම් ඉස්සර ගානකටවත් ගත්තේ නැහැ මේ මෑතකදී තමයි ඔය අයිඩියා එක ආවේ. මෙච්චර වටිනවා කියලා දන්නේ මේ මෑතකදී තමයි. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. ආයුබෝවන් වාසනාවන් හැමෝටම අද නිලමින් ඉන්නේ අනුරාධපුර හිදෝගම. සාමාන්‍ය පොඩක් හිතන්න මේ අර රැකියාව විරහිත ප්‍රශ්නේ. උපාධිධාරී උපාධියක් තිබ්බත් රස්සාවක් හොයාගන්න නැතුව ගොඩක් ප්‍රශ්න විඳින කට්ටිය ඉන්නවා. අන්න ඒ වගේ කට්ටිය ඉන්න අතරේ S2ම පේන්නේ නැති වුණත් මාසෙට රුපියල් ලක්ෂයක් විතර තමන්ගේ මහන්සියෙන් හොයන කොල්ලෙක් හොයාගෙන අපි අද ආවා හිදෝගමට අනුරාධපුරේ. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. අපි බලමු කවුද මේ පුංචි කොල්ලා කියලා. මේ තියන්නේ දැනට ලංකාවේ ගොඩක් කට්ටිය දැක්කම අඳුරන මැෂින් එකක්. අර නාඩගම් කාර්යෝ කතාවේ සරාගේ ව්‍යාපාරයේ මතකද පොල්ලි කපන එක. මේ තියන්නේ පොල්ලි කපන මැෂින් එකක්. මේ ඉන්නේ අද නිලමගේ කතාවේ කතා නායකයා ශානක මදුවන්ත. අපි මේ ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ පොල්ලි කපන ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන තරුණ ව්‍යවසායකෙක්, පුංචි ව්‍යවසායකෙක්. ඒ වුණාට එයා අපිට වඩා විශේෂත්වයක් තියෙන කෙනෙක්. ඇත්තරම අපි දකින්න වගේ එයාට ලෝකය දකින්න බෑ. එයාගේ දැස් පේන්නේ නැහැ. නමුත් අද මේ ව්‍යාපාරයේ හොඳටම කරන් යන කෙනෙක්. ආයිබෝන් ශානක. ආයිබෝන් නගේ. ඇත්තරම සතුටුයි ශානකව හම්බෙන්න ලැබීම ගැන. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමුකෝ මේ දැන් ඔයාගේ ව්‍යාපාරය ගැන කොහොමද පටන් ගත්තේ, කොහොමද අදහස ආවේ, දැන් මොනවද කරගෙන යන්නේ? ඔව් අයියේ මේ මම මුලින්ම දැන් මම මේ අවුරුද්දේ A level ඒ වුණාට මට ගොඩක් වෙලාවට ක්ලාස් මැගෑරුණා, ඉස්කෝල් යන්න බැරි වුණා මේ කොරෝනා කේස් එකත් එක්ක. ඒ දේ හැමදේම අතපසු වුණා. ඒ නිසා මම කල්පනා කරා මොකක් හරි දෙයක් මේ කියන්නේ Tamanට කීයක් හරි දැන් අවුරුදු 16ක් 17ක් කියන්නේ gedarin yapenota වැඩි අයියේ Tamanට කීයක් හරි හොයාගෙන gedara ayitat ඒක හයියක් වෙන්න තියෙනවනම් ඒකේ වටිනාකම වැඩිනේ. ඔව්. ඒ නිසා තමයි මම කල්පනා කරලා මේ වගේ අදහසකට ආවේ. ඒකට මගේ අම්මා හැම ගොඩක් මේව කරා. මේ කියන්නේ මම මුලින් ඈත තියෙන තැන්වල මැෂින් එහෙම බැලුවා. ඊට පස්සේ තමයි මෙතන මේ අර රුවන් මහත්තයාගේ මැෂින් එක හම්බුනේ අපිට. ඊට පස්සේ මැෂින් එක අරන් ගියා. දැන් අපි කතා කරමු දැන් ව්‍යාපාරේ මොනවද කරගෙන යන්නේ, කොහොමද වැඩපිළිවෙල, කොහොමද පියවරෙන් පියවර මොනවද කරන්න තියෙන්නේ වලට? ඔව් ඉස්සල්ලාම අපි මේ පොල්ලෙලි ටික අපි එකතු කරලා හරිය නැත්නම් කාට හරි කියලා පොල්ලෙලි ගෙනල්ලා බා ගන්නවා. පොල්ලෙලි මෙහෙට ගෙන ගන්නවා. සාමාන්‍ය පොල්ලෙලි කොච්චර වගේ මුදලකටද ගන්න? සාමාන්‍ය සම්පූර්ණ ගෙඩියක්. ඒ කියන්නේ පොල්ලෙල් ගෙඩියක පොල්ලෙල්ල රුපියල් 5 ගානේ තමයි මෙතන ගෙනල්ලා බාන්නේ. ඒ කියන්නේ පොල් ගෙඩිය පොල්ලෙලි වලින් අයින් කරපම ඉතුරු වෙන ලෙල්ලම. අහහ. ඊට පස්සේ ඒක ගෙනල්ලා තමයි අපි ඊට පස්සේ ඒක සාමාන්‍ය අපිට මේ මැෂින් එකකට මේ මේස උඩ තියෙනවා. මැෂින් එකකට දාන්න පුළුවන් ප්‍රමාණයට අපි මේ ටික ඉරු කර ගන්නවා. ආ ඉරු කර ගන්නවා. ඒ කියන්නේ මේ මම අතර අරගත්ත එක. ඔව්. මෙන්න මේ වගේ විදියට. ඔව්. කැලි ගලව ගන්නවා. ඔව්. ඔව්. ඊට පස්සේ අපි මේ දැන් සාමාන්‍ය වේඩිලා වගේ තියෙනවනම් ඒවට වතුර ටිකක් ගහලා පදම් කර ගන්නවා. දැන් අමුලෙලි වගේ ඔයගේ තියෙනවනම් අපි හැමම කපනවා මැෂින් එකෙන්. හැමම මැෂින් එකේ කපලා දානවා. ඔව්. සාමාන්‍ය මේ මේකේ තියෙනවද ප්‍රමාණයන් කපන ප්‍රමාණයන්? ඔව් දැන් මේක අපි කපන්නේ 7 එක. මේ මේ යට දැලෙන් තමයි මේ මේ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඔව්. ඊට පස්සේ කපල ඉවරලා මොකද කරන්නේ? කපල ඉවරලා අපි මේක සල්ලඩ කරනවා. ඒ කියන්නේ රොඩු දැන් නම් ඇත්තටම රොඩු නැති තරම්. ඒ වුණාට අපි අර තවත් හොඳට මේක මේ සල්ලඩේට දාලා පොඩ්ඩක් හලනවා. ඊට පස්සේ හලලා ඉවරලා මේක දැල් උර වලට දාලා
මේ අර අර එහා පැත්තේ අයියලා ඉස්සලා දකින්න ඇති. ඒ එහා පැත්තේ අපි වෙනම ලී වලින් මැස්ස වගේ හදලා ඒව උඩ තියලා වතුර ගහනවා. වතුර ගහනවා. වතුර හත් පහයි පාරක් ගහන්න ඕනේ. ඊට පස්සේ තමයි වතුර බහිනකන් ඉඳලා කමතර ගිහින් දාන්නේ. ඊට පස්සේ වේල ගන්නවා. ඔව්. වේල ගන්න ආපහු ලෝඩ් එක පටවන්න. ආපහු ඔව්. එතකොට සාමාන්‍යයෙන් දැන් කොච්චර කාලයක් යනවද ශානක මේ ව්‍යාපාරයට අත ගහලා? මම මාස දෙකහමාරක් විතර. එතකොට කොහොමද මේ ලෝඩ් කීයක් විතර පටවලා තියෙනවද? දැනට නම් එකයි. දැන් ඊට පස්සේ දැන් මේ තව ලෝඩ් එකක් ලෑස්ති කරනවා. ඔව් දෙවෙනි එකට දැන් අන්තිම ටික තියෙන්නේ. දැන් මේ දවස්වල කාලගුණෙත් බාධා වුණා අපිට කමත් ප්‍රශ්නෙකුත් ආවා ඒවත් එක්ක බලපුවහම වේල ගැනීමේ පාසු අනම්මනම් ඒ හැමදේම. ඔව්. ඒකත් එක්ක පොඩ්ඩක් කෑම වුණා. දැන් ලෝඩ් එකක් පටවන්න ලෑස්ති කරලා තමයි තියෙන්නේ. ඔව්. දැන් එතකොට දැන් මේ මැෂින් එකක් අරගෙන දැන් සාමාන්‍ය පොඩක් අපි ප්‍රේක්ෂක විතරන ඕනේ අපි වැඩක් කරන්න ගියපුවාම අපිට කොච්චර බාධා එනවද නේද ශානක? බාධා ආවම ගොඩක් කට්ටිය අතහැරලා දානවා. දැන් ශානක මේ අවුරුද්දේ උසස් පෙළ හදාරන්න ඉන්න ශිෂ්‍යෙක්. නමුත් තමන්ම මොනවාරි කරන්න ඕනේ කියලා හිතලා තමයි මේ ව්‍යාපාරය පටන් ගන්න තියෙන්නේ. දැන් මට පොඩ්ඩක් කියන්න, දැන් මැෂින් එක දැන් ක්‍රියාකාරී කරන වැඩ, මැෂින් එකෙන් වැඩ කරන ඒවා ඔක්කොම ඔයා කරනවද? ඔව්, මැෂින් එකේ ඕනම දෙයක් දැන් මේ හුරු වෙලා තියෙන්නේ. මේ කියන්නේ මට පොඩි මැෂින් එක ස්ටාර්ට් කරලා තියෙනකොට මොකක් හරි සද්දයක වෙනසක් ආවත් මම දන්නවා මොන කොටසේද මේ අවුල තියෙන්නේ කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මොන ප්‍රශ්න තිබ්බත් ඔයාමද හදාගන්නේ? ඔව්, මොන ප්‍රශ්න තිබ්බත් ගොඩක් වෙලාට සාමාන්‍ය දැන් අර ටිකක් ලොකු වැඩක් වගේ ඔය පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන ඒවා වගේ තිබ්බොත් මං අතින් චුට්ටක් එහෙම වෙන නිසා තව කාට හරි කියලා කරගන්නවා. ඒ ඇරෙන්න අමතර පොඩි පොඩි වැඩ ටික මං කරගන්නවා. අනිවාර්යෙන් කරගන්නවා. කරගෙන මේ ව්‍යාපාරයේ ලස්සනට අරගෙන යනවා. දැන් ශානක මේ දවවා කිව්වා. දැන් මේ ක්‍රියාපිලිවෙල අපි කියාගෙන ගියා මේ වැඩ කරන ක්‍රියාපිලිවෙල. එතකොට ශානක දැන් අර මේක වේලන්න කලින් අපිට අර කපන සිස්ටම් එකටම ගිහිල්ලා වේලන්න බෑද? ඇයි වතුර ගහන්න? මේකේ මේ කපන කියන්නේ මේ පොල්ලෙලි කැලිය වල ඊසි කියලා බලන එකක්. එයාලා කහට බලනවා. කහට ප්‍රමාණය. ඒක 500කට වඩා, ඒ කියන්නේ ඒ මීටරේ 500ට වඩා අඩු වෙලා තියෙන ඕනේ. ඒ කියන්නේ අන්වශ්‍ය එක ගණන් අඩුයි. ඒක අපිට කරන එක, ඒ කියන්නේ එච්චරට මේ වෙලාවේ හැටියට තේරුම් ගන්න නැහැ. එතකොට දැන් ඔබ ලෝඩ් එකක් පැටවුවා කියලා කිව්වා. ඔව්. එතකොට කොච්චර විතර ප්‍රමාණයක් කරාද? මෙහෙමයි, මම තඹුත් ඒගමට දුන්නේ. එතකොට මගේ ඔක්කොම තිබ්බා 2890ක් කිලෝ. ඔව් කිලෝ. ඒකෙන් කපලා තිබ්බා තෙත බර උර බර කියලා කිලෝ 100ක් කපලා තිබුණා. ඔක්කොම 2790කට තිබුණා. කිලෝ 2790ක්. එතකොට සාමාන්‍යයෙන් මෙහෙන් ඔයාලා පටවන්නේ කිලෝ ගණන් හදලාද නැත්නම් වෙනම උර පිටින්ද? නෑ, එයාලා කියනවා උර මෙච්චරක් අපිට ඕනේ කියලා. එතකොට අපි උර ගාන තිබ්බහම එයාලා එහෙ ගිහිල්ලා කිරලා මේලා මාක් කරනවා. මාක් කරනවා. මේ උර ගාන පටවන සාමාන්‍යයෙන් ඔයාට කියන්නේ උර කීයක් විතර දෙන්න කියලාද? දැන් නම් මම මේ අපේ රුවන් සර්ටමයි මේ පාර සර් ඉල්ලුවා. මේ පාර සර්ට උර 500ක් 600ක්වත් ඕනේ කිව්වා වාහනේට දාන්න. දැන් මේ තියෙන තෙල් ප්‍රශ්නෙත් එක්ක දැන් කොච්චර විතර ලෑස්ති කරලා තියෙනවද? දැන් සාමාන්‍ය 350ක් විතර ලෑස්ති කරලා තියෙනවා. එතකොට දැන් තව ටිකක් ලෑස්ති කරන්න තියෙනවා. ඔව්. එතකොට හිවිරිමිට මේ වැඩ කටයුතු තමයි දැන් මේ කරගෙන යන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේ පටවන ප්‍රමාණය කිලෝ එකකට කොච්චර විතර ප්‍රමාණයක් හම්බ වෙනවද? කලින් නම් තමුත් ඒකමින් මට 45 ගානේ දුන්නේ. දැන් මෙහෙ රුවන්සර් මට 50 ගානේ එක හදලා දෙනවා කිව්වා. එතකොට එහෙන් බලපුවාම ඒ පටවන ප්‍රමාණයත් එක්ක කිලෝ එකට රුපියල් 50ක්. ඔව්. ඒ වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔව්. එතකොට පොඩ්ඩක් බලන්න මේ අදහස අපි හැමෝටම එන්නේ නැහැ. ඇත්තටම මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා අපි කවුරුත් හිතන්නේ නැහැ. නමුත් ශානක මදුවන්ත කියන්නේ විශේෂ චරිතයක් කියලා මෙන්න මේ කතාව අහද්දි අපිට තේරෙනවා නේද? දැන් ශානක දැන් අපිට කිව්වා මැෂින් එක සම්පූර්ණයෙන් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. අපිට පොඩ්ඩක් මේ මැෂින් එක ගැන ඉස්සෙල්ලා විස්තර ටිකක් කියන්නකෝ. දැන් ඒ ආපු එකේ මැෂින් එක ගැන ගොඩක් දන්නවනේ. ඔව්. මේ මැෂින් එකේ තියෙන හෝස් පවර් 3ක මෝටරයක්. ඊට අමතරව මේ දැල හදලා තියෙන යට දැල 7 කැල්ලියෙන්න. ඊට අමතරව තල දෙකක් තියෙනවා මැෂින් එකේ. තල දෙකක් තියෙනවා. දැන් ඔය තල මුවහත් කරන්නේ මොනේ නේද? ඔව්, සාමාන්‍යයෙන් පැය 3න් 3ට අනිවාර්යෙන් තල මුවහත් කරන්න ඕනේ. එතකොට මේ දේවල් කරන්නේ මේ දේවල් ගොඩක් වෙලාවට මගේ අම්මා කරලා දෙනවා. එතනින් එහාට මේ වැඩ ටික මම කරගන්නවා. එතනින් එහාට වැඩ ටික කරගන්නවා. පොල්ලෙලි ටික කපාගෙන ඔක්කොම කරගෙන යනවා. ඔව්, මේ ඔව් කියන්නේ. අම්මා පොල්ලෙලි මෙතනට ගෙනත් දානවා. මේ මේසේ උඩට. එතනින් එහාට මම මේ ටික අරගෙන කපලා කරලා දෙන්නම එකතු වෙලා ඔය හලනවා. තාත්තත් උදව් කරලා ඔය කමතට අර හැමදාගෙන ඒ ටික වැඩ ටික කරගෙන යනවා.
Deng, masa dekah marak kena aku pede patang ngara. Tahu. Eka load dekah kaya gua. Deng, apit bayi demi masa de load dekah kaya gan beri. Ani waring puluam, muka deh honda ida kada kwelan ida kada ti enno ni ida matoro kalagune bada enna bay. Ida matoro kapana kena agi weda tika kriya sili uno tani waring puluam. Itu kau deh, deng, apit dekala ti eno polleli via pare, polleli kapana via pare kena godak YouTube weda sertahan ti eno. Itu kau deh. Shana ke dana itu kodak bisnis teratienno, kodak biaya sambanding, kodak biaya par perwadini kan tienno katik kena, mukut me bisnis segi no. Itu kor, samaan kapi dekala tienno masa re lakshya deka hoyan no puluang me polleli kapan biaya par ingke laki no. Deng, shana ke me ker alut tiwasa aiki. Itu kor, shana ke me biaya par itu ata ghalah deng masa deka hamar tisse kerjane anuwa, kalod deka patalat tienno deng. Apit ane ada melaban kena laban eka kena, shana ke me ada hasil ingke anu kohom deh kerjane puluang. Mehmai godak kaya mulim hitanwa me api palaveni masem me arak kibul labe evidir me kaya ekka deka panala ganda puluang kela me rasa me ka ganda puluang beri winne muladi api arak gana kayo jene kerno bagi tamai umukada api me wata wache pahasukan di kahada ganda unini ura ita matoro deng kamat monohari me wakan nonang etika egan welan ebagi mesin neka ganda ona mesin neke gana එහෙම බලපුවාම මේ අපිට පළවෙනි මාසෙම අර කියන තරම් ආදායමකට යන්න අමාරුයි. මොකද ආයෝජනය කරන්න තියෙනවා. ඔව් ආයෝජනය කරන්න තියෙන නිසා දැන් ගොඩක් අය මේ රස්සාව අතාරිනවා. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙනවා පළවෙනි මාසෙම අර වගේ ගානකට යන්න. ගොඩක් වෙලාවට ඒක වැරදි. මොකද පුළුවන් තරම් දැන් අපි හැමෝටම තේරෙන දෙයක් නේ මේක වට දෙක තුනක් යන්න ඕනේ අපේ ලාභෙන්න කියලා. ඔව්. ඒතකොට අර පළවෙනි පාරෙම එයා මනසෙන් වැටෙනවනම් එතනින් එහාට යට එක කරන්න හිතෙන්නේ නැහැ. මේකේ සාමාන්‍යයෙන් හරියට කරනවා නම් ඒ කියන්නේ දැන් අපේ මේ මම අර කලින් කිව්වා වගේ බිය හේදන් ටික අරලා එතනින් එහාට ලක්ෂයට එහා ලාභ ගන්න පුළුවන් කියලා මම හිතනවා. අනිවාර්යෙන් බැරි වෙන එකක් නැහැ. ඇත්තටම පේන්නේ නැති වෙලත් මම මේ වගේ දෙයක් කරා නම් දැන් මගේ වයසට වඩා වයසෙන් වැඩි අය නිකන් කාලේ කනකොට අපි ඇත්තටම මේ වෙලාවේ හැටියට බලන්න ඕනේ අපි කොහොම හරි ඒ කියන්නේ රටක් දියුණු වෙන දේවල් නේ මේවා. අපි නිකම් විසි කරන දේන් රටක් කොච්චර දියුණු කරන්න පුළුවන්ද බලන්නකෝ මේ දෙක. පොල්ලෙල්ලක් කියන්නේ අපි ඇත්තටම මම නම් ඉස්සර ගානකටවත් ගත්තේ නැහැ මේ මෑතකදී තමයි ඔය අයිඩියා එක ආවේ. මෙච්චර වටිනවා කියලා දන්නේ මේ මෑතකදී තමයි. ඒ කියන්නේ අපි නිකම් කාලේ කනවට වැඩිය ගොඩක් වටින්න නැද්ද Tamanට පුළුවන් දෙකින්. දැන් ගොඩක් ඉන්නවා මං මේ උපාධිධාරී කට්ටියට බයිනෝ නෙමේ. ගොඩක් අය උපාධි අරගෙන ඉන්නවා රස්සා නැහැ කියලා කොච්චරවත් උද්ඝෝෂණ ඒ වගේ දේවල් වලට ඒ කියන්නේ රජයේම දෙයක් බලාපොරොත්තු වෙලා ඉන්නවා. මීට වැඩිය ස්වාධීන නැද්ද තමන්ගෙම දෙයක් පටන් අරගෙන මේ රට දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අඩියක් හරි උඩට උස්ස ගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඇතර ඔයාට පුළුවන් නම් අනිත් අය බැරි වෙන්න විදිහක් නැහැ. අනිවාර්යෙන් බැරි වෙන්න කොහොමත්ම විදිහක් නැහැ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් උත්සාහවන්ත වෙන්න ඕනේ. පියවර පියවර තමයි ඉස්සර. ඒ කියන්නේ මේක අපි හිතන තරම් ලේසිත් නැහැ, හිතන තරම් අමාරුත් නැහැ. එතකොට සානක කොහොමද දැන් මේ දේවල් වලට පුරුදුනේ දැන් මේ දැන් මාස දෙකම ආරන්න පටන් ගරා මේක දැන් ට්‍රේනින් එකක් ඔය කොහොමද පොල්ලිලි කපන්න ඕනේ මේක වෙන්න ඕනේ මේ ක්‍රමයට හුරුුනේ කොහොමද ක්‍රමයට කියන්නේ ඇත්තටම මම අර මැෂින් එක දුන්නේ ඔබතුමා කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා පෙරුවන් සර් එක රුවන් සර් ගැන මේ වෙලාවේ කියන්න ඕනේ හැමදේම මුල ඉඳලා හැමදේම මට මේ තත්ත්වයට එනකන් හැමදේම මග අරින්න නැතුව කියලා දුන්නා ඇත්තටම මේ වෙලාවේ මට ගොඩාක් වටිනාම උදව්වක් කියන්නේ මේ මම මේ වැඩේ කරන්න පටන් ගත්ත විතරයි ඒ නිසා මට කමතක ලොකු ප්‍රශ්නයක් තියෙනවා කමත කඩුවක් මම දැනට දාන්නේ මේ සමිතියක තියෙන කමතකට පොල්ලෙලි වේලන්න දාන්නේ එතකොට ඒ කමත අපි වී වේලන කාලේට සෝයා වේලන කාලේට අනිවාර්යෙන් කමත දෙන්න ඕනේ එතකොට මට ඒ ටිකට මේ වැඩේ නතර කරන්න වෙනවා ඒ නිසා මේ කියන්නේ මට කමත හදාගන්න ඉඩම තියෙනවා මට අනිත් අවශ්‍යතාවයන් ටික පොඩ්ඩක් හදාගන්න කාට හරි පුළුවන් නම් උදව්වක් කරන්න ඒක මේ වෙලාවේ ඇත්තටම වටිනවා ඇත්තටම මේ ශානක කියන්නේ විශේෂ කෙනෙක් ශානක මදුවන්ත ඇත්තටම හිතට ධෛර්යය අරගෙන ලොකු ව්‍යාපාරයකට අත ගහලා අද හොඳ තැනකට එන්න බලාපොරොත්තු වෙන වැඩ කරගෙන යන කොල්ලෙක් හොඳට දැනුම තියෙන හොඳට කල්පනා කරලා වැඩ කරන කොල්ලෙක් ඉතින් අපේ රටේ අපේ ගොඩක් කට්ටිය උදව් කරන කට්ටිය ඉන්නවා මේ වගේ කට්ටිය ඉතින් මෙයාලට අපි තමයි ඒ ශක්තිය දෙන්න ඕනේ. ඉතින් උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔන්න අවස්ථාව තියෙනවා. දෙයක් කරන්න යනකොට අපි ඒක ගැන කොච්චර දේවල් හිතනවද මේක මෙහෙම වේද එක්ක කරන්න බැරි වෙයි. නේශානක හිතන්නේ ඒකේ වෙනවා අතාරිනවා ධානකටත් එහෙම වෙන්න බැරි. ඕ ආනන්තවත් බාධා නම් එනවා. බාධා බාධා වලට ඉඩ දුන්නොත් ගමනක් යන්න බෑ. ගමනක් යන්න බෑ. එතකොට ඒ ගමන යන්න අපේ හිතේ ශක්තිය ශානකේ කටින් ඉස්සෙල්ලා අපි කතා කරගෙන ඉන්නකොට වචනයක් කියනවා. ඇඟේ හයයි හිතේ හයයි කියනවා මොන දෙයක් කරන්න පුළුවන් අයිය කියලා. අතරම එහෙම ශක්තිය අතට අරගෙන ඉස්සරහට යන්න මේ වගේ හොඳ ව්‍යාපාරයකට අත ගහලා ඒ ගැන හොඳට දැනුවත් වෙනවා
සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා වගේ ශානක හැමෝම ව්‍යාපාරය පටන් අරලා ලාභ ලබන්න තමයි බලන්නේ. නමුත් පටන් ගත්ත ගමන් ලාභයක් ලබන්න බෑ. මේක ඉස්සරහට කරන් යන්න ඕනේ, මේ දේවල් වලට මූණ දෙන්න ඕනේ කියන ඒ සම්පූර්ණ අදහස් ටික මේ පුංචි මොලේට අරගෙන තමයි ශානක මේ ගමන යන්නේ. ශානක කිලි මව්පිය දෙන්නගේ උදව්වෙන්. ඉතින් ඇත්තටම ශානක මං කලින් මතක් කරා වගේ අපිට වඩා ගොඩක් විශේෂ කෙනෙක්, අපිට වඩා ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක්. ඉතින් ඔහුගේ මේ ගමන ඉස්සරහට යන්න ගොඩක් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශානක. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට ශානකත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නට. ඇත්තටම මමත් ඔයාලට ස්තුති කරන්න ඕනේ. මොකද මේ වගේ, ඒ කියන්නේ මේ තරම් ජනප්‍රිය මේ හැමෝම බලන YouTube channel එකකින් මාව හොයාගෙන මේ ගමට ආවා කියන්නේ ඇත්තට මට හරි ආඩම්බරයි. ඒක නිහතමානී ආඩම්බරකමක් තියෙන්නේ. ඔයාලා හැමෝටම, ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුති වෙනවා ඒකට. මේ ඇත්තටම මේ අපිත් ගොඩක් සතුටු වෙනවා ශානක. මොකද අපි අනුරාධපුර අපි ඉන්නේ හිදෝගමට ශානකව හොයාගෙන ආවේ ලේසි පාසු විදියකින් නෙවෙයි. ඉතින් අපිත් සෑහෙන දුර කතර ගෙවාගෙන මෙහෙට ආවේ ශානකව බලලා යන්න කියලා. මොකද හේතුව මේ දේවල් වලින් අපිට ඔබට දෙන්න පුළුවන් ලොකු ආදර්ශයක්. අන්න ඒ ආදර්ශයේ දෙන එක හින්දා තමයි අපි ආවේ ඇත්තටම. ඉතින් ශානක බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආයිබුවන් ශානකට. ආයිබුවන් අපි ආය දවසක බලලා යන්න එන්න. ඇත්තටම අපි විශේෂ දේවල් අරන් එන්නේ මේ විශේෂ දේවල් වලගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන හින්දා. ඉතින් හිතේ හයියයි ඇඟේ හයියයි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කියන දක්ෂ, අපිට වඩා හුඟක් වැඩ පුළුවන්, අපිට වඩා ගොඩක් දක්ෂතා තියෙන කොල්ලෙක් එක්ක තමයි අද කතා කරේ ශානක මදුවන්ත. ඉතින් මෙයාගේ ජීවිතයෙන් දෙයක් අරගෙන ඉස්සරහට යන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි ගින් ඉන්නම් විශේෂ දෙයක් තියෙනවා නම් නිලමිට කියන්න. අපි තමයි මුළු ලෝකෙට මේ දේවල් පෙන්නන්නේ. ඒ වගේම නිලමි YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලා තියෙනවා වරමන්න කියලා subscribe කරන්න. අපි ගින් ඉන්නම් හැමෝටම සුබ දවසක්.